අයිබෝන් කිලිපිලි ගන්න හැමදාම. ඉතින් ලංකාවේ හැමෝම කම්පාවට වත් කරපු අපිට පොතක් කියන්න ලැබුණා. ඉතින් ඒ තමයි කොග්ගල ඊයේ සිදුණු දුම්රිය අනතුර. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. ඉතින් විවිධ මත මේ වලට ඉදිරිපත් වෙලා තියෙනවා මේ අනතුර සම්බන්ධයෙන්. ඉතින් ලංකාවේ දින පොදු මතයක් තමයි මේ මේ දුම්රියක් හරස් මාර්ගයකදී මේ වාහනේ නවතින්නේ කියන කෝච්චිය නිකුත් කරන චුම්බක ක්ෂේත්‍රය හිඳ තමයි මේ වාහන දුම්රිය හරස් මාර්ගයක නවතින්නේ කියලා තමයි ලංකාවේ හැමෝගෙම පොදු මතය තියෙන්නේ. ඉතින් මේ දේවල් කියන්නම් ඔයාලා කිව්වට මේ කිසිම දෙයක් මේ වෙනකොටත් ලෝකේ මේවා ඒ කියන්නේ සයින්ටිෆිකලි මේවා ඔප්පු කරලා නැහැ මේ චුම්බක ක්ෂේත්‍රය හින්දා මේ වාහනය නවතින කියලා. ඉතින් දැනට අපිට සාමාන්‍යයෙන් අපිට පිළිගන්න පුළුවන් මතයක් තමයි මේ ක්ලච් බැලන්සර්. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ ක්ලච් බැලන්සර් ගොඩක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔටෝ ගියර් වාහනයක් නැතුව මේ ක්ලච් තියෙන වාහනයක් මැනුවල් වාහනයක් පදිනකොට අපිට මේ ක්ලච් බැලන්සර් ගොඩක් දුරට වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි සාමාන්‍යයෙන් අපි ට්‍රයල් දෙනකොට උනත් මේ ක්ලච් එක අනිවාර්යෙන් ගොඩක් දුරට බලන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ක්ලච් එක ෙල්නොත් අපිට ලයිසෙන්ස් එක හම්බෙන්නේ නැහැ. ඉතින් ෆේල් කරනවා ඒ ට්‍රයිල් එක. ඉතින් තමයි මේ ක්ලච් එක ගොඩක් දුරට වැදගත් වෙන්නේ. ඉතින් ක්ලච් බැලන්ස් එක ගොඩක්ම වැදගත් වෙන්නේ අපි කඳ ගැනට. ඉතින් අපි දන්නවා මේ ට්‍රයිල් දෙනකොටවත් මගෙත් ගොඩක් මේ ඩ්‍රයිවිං ලෙසන් වීඩියෝ තියෙනවා. ඉතින් ඒකෙත් මම ගොඩක් දුරට ඔයගලන්ට කලින් කියලා දීලා තියෙනවා මේ ක්ලච් බැලන්ස් එක කොහොමද හරියට තියාගන්නේ කියලා. ඉතින් කඳක වගේ යනකොට වාහනේ හිතන්න අපි කඳක නවත්තලා නැවත අපි ස්ටාර්ට් කරලා වාහනේ අපි පන ගන්නවලා යන්න හදනකොට ඉතින් ඒ වෙලාවදී වාහනේ පිටිවසෙන් නැති වෙන්න මේ ගාන්ට ක්ලච් එක ලෙවල් කරලා අපි වාහනේ ගෙනියන්න බලන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මේ දුම්රිය හරස් මාර්ගවල තියෙන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් බහුතරයක් මේ දුම්රිය හරස් මාර්ගවල සාමාන්‍යයෙන් පාරෙන් උස්සලා තමයි මේ රේල් ට්‍රැක් එක කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාරේ මට්ටමේ ඉඳලා පොඩක් උස තැනක තමයි මේ රේල් ට්‍රැක් එක කියන්නේ. ඉතින් මේ වගේ තැනකදී අපි සාමාන්‍යයෙන් වාහනය ගන්නකොට අපි දන්නවා වාහනේ අපි මේ රේල් ට්‍රැක් එකකින් දානකොට අපි සාමාන්‍යයෙන් අපි එන වේගයෙන්ම මේ රේල් ට්‍රැක් එකෙන් දාන්න යන්නේ. මොකද අපි වාහනේ පරිසම් කරනවා, අපි වාහනේට ආදරෙයි. ඉතින් ඒ හින්දා අපි වාහනේ අනිවාර්යෙන් ස්ලෝ කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක වාහනේ ස්ලෝ කරනවත් එක්කම ඔයා ලොකු ගියර් එකකට දාගන්න ඕනේ. ඉතින් නැත්නම් ඔයා ආපු ගියර් එක මේ කියන්නේ උදාහරණයක් වශයෙන් හිතන්න සාමාන්‍යයෙන් ඔයා 3rd ගියර් හරි 4th ගියර් හරි ආවොත් එම ඉතින් ඒ ගිය එකෙන්ම සමහර කට්ටිය ගන්න බලනවා අර කම්මැලිකමට. සමහර කට්ටිය ගියර් දාන කම්මැලි. ඉතින් ඒකත් එක තමයි එන වේගෙත් එක්ක මේගොල්ලන් ඒ ගියරෙම ගන්න බලන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවල තමයි අර ගියර් එක මදි වෙන්නේ. මොකද මේක පාරෙන් උස මට්ටම තියෙන හින්දා මේක නවතින්න බලනවා. ඉතින් ඔයගේ අවස්ථාවල තමයි හරියටම ට්‍රැක් එක උඩ වාහනේ නවතින්නේ. ඉතින් ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි ගොඩක් කට්ටිය කියනවා ඉතින් වාහනේ ස්ටාර්ට් කරන් යන්න පුළුවන් කියලා. ඉතින් අපි දන්නවා මේ වගේ අවස්ථාවකදී දැන් අපිට මේ ට්‍රැක් එක උඩ වාහනේ නවතලා තියෙනවා. ඉතින් අපිට අනිත් පැත්තෙන් පේනවා කෝච්චිය එනවා. ඉතින් අපි දන්නවා කෝච්චිය සාමාන්‍යයෙන් උසයි, ඒ මූණ දැක්කත් අපි බය හිතෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපේ හෘද ස්පන්දන වැඩි වෙනවා. අපි කරන්න යන දේ නෙමෙයි වෙන්නේ. ඉතින් මේ වගේ ලාවකට අපි ගොඩක් කලබල වෙනවා. ඉතින් මේ කලබලෙත් එක්ක අපිට ක්ලච් බැලන්ස් එක තියා වාහනේව ස්ටාර්ට් කරගන්න අපිට සිහියක් නැති වෙනවා. ඉතින් මේ ඔක්කොම ක්ෂණිකකින් වෙන්නේ. මොකද කෝච්චියත් හයියෙන් එන්නේ. ඉතින් හින්දා මේවා තප්පර ගාණක් ඇතුළත මේ හැමදේම වෙන්න ඕනේ. ඉතින් ගොඩක් දුරට මේ වගේ දෙයක් හින්දා තමයි මේ අනතුරු සිදුවෙන්නේ. ඉතින් ලෝකයේ සහ ලංකාවෙත් ගොඩක් මත තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ලංකාවේ ගොඩක් දෙනෙක් මේ පිළිගන්නේ එන්ජිමෙන් නිකුත් කරන. ඉතින් ඒ කියන්නේ ට්‍රේන් එක එන්ජිමෙන් නිකුත් කරන චුම්බක ක්ෂේත්‍රය හින්දා තමයි මේ දේ වෙන්නේ කියලා. ඉතින් මේ කිසිම දෙයක් සයන්ටිෆිකලි තහවුරු කළ නැහැ අද වෙනකන්වත්. මේ දේ හින්දා තමයි මේක වෙන්නේ කියලා ඉතින් කතාවට කියනවා විතරයි. ඉතින් ඊට අමතරව ලෝකේ දැනට සමීක්ෂණ කරලා තියෙනවා 80%ක්ම මේ වගේ අනතුරු වලින් මිය ගිහිල්ලා තියෙන්නේ පිරිමි පාර්ශ්වය. ඉතින් 20%ක් වගේ තමයි කාන්තාවන් මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම නම් තවසන වශයෙන් කියන්න තියෙන්නේ දෙයක් වුණාට පස්සේ ඒකට පැනලා වැඩකුත් නැහැ. ඉතින් පෙලක් කට්ටි කියනවා එතන රේල් ගේට් එකක් තිබ්බනම් හොඳයි, මොකද රේල් ගේට් එක තිබ්බනම් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් තව කට්ටියක් මේක එලෝගන අප මේක ඩ්‍රයිවර් බනිනවා අපරීක්ෂාකාරීව කිසිම දෙයක් හොයන්න බලන්න තු මේක දැම්ම කියලා. ඉතින් මගේ මතය නම් ඇවිල්ලා තමන් වාහනයක් අතර ගත්තා. මේ කියන්නේ තමන් පාරට දාන. ඉතින් පාරට දානවා කියලා කියන්නේ එතන තමන් විතරක් නෙමේ තව වාහන යනවා. ඉතින් තව ජීවිත තියෙනවා. ඉතින් හින්ද හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ තමන්ට වැරදෙන්න එක තප්පරෙත් ඇති. ඉතින් අපි දැන් ගොඩක් වෙලාවට මේ නිින්ද ගිහිල්ලත් ගොඩක් වෙලාවට අනුතුරු සිදුවලා ජීවිත නැති වෙනවා. ඉතින් මේ දෙයට තප්පරයක් තමයි යන්නේ. සාමාන්‍යයෙන් අපි වාහනයක් කළවනකොට අපිට තප්පර දෙකක් නිින්ද ගියත් අපිට අපේ ජීවිතේ නැති වෙන්න තියෙන අවධාරණ ගොඩක් දුරට වැඩි. ඉතින් හින්ද පාර යනකොට අනිවාර්යෙන් හැම තප්පරෙම තමන්ගේ ජීවිතේ තමන් ආදරය කරන මිනිස්සු තමන්ගේ වාහනේ යන්නේ. ඉතින් හින්ද
ඒක 100ට අරගෙන හැමෝටම කියන්නේ ලංකාවේ ඉන්න හැම වාහන පදවන රිදුණු මාත්‍යකරම කියන්නේ තමන් වාහනයක් හදාගත්තාම හැම වෙලාවෙම කල්පනාවෙන් යන්න තමන් හරියට ගියත් වැඩක් නැහැ ඉදිරියෙන් එන කෙනා මොන විදිහට එනවද කියලා අපි දන්නේ නැහැ ඉතින් ඒ හින්දා හැම වෙලාවෙම කල්පනාවෙන් යන්න වාහනේ හදාගත්තාම තමන් ගෙදරින් වාහනේ අරගෙන නැවත නිවසර පැමිණෙන තුරු හැම වෙලාවෙම සිහියෙන් යන්න හැම වෙලාවෙම වටපිටාව ගැන අවධානය යන්න කියලා තමයි හැමෝගෙම ඉල්ලන්නේ ඉතින් මට මේ සම්බන්ධයෙන්ම දැනුවත් කරන්න ඕනලා තිබ්බේ ඉතින් ඒ වගේම මතක ඇතුව රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් එනවා එහෙනම් නැවත තවත් ඔලුත් මේ වගේ වීඩියෝ එක හැමෙනකම් ඔයගලන්ට සුබ දවසක්